Milan. Palu acting no? Yeah, he is. Making a sarthik. Hello guys. මේ දවස් ටිකේ වීඩියෝ එකක් දෙන්න බැරුණ වාට මට පස්සේ එක්සෑම් තිබ්බ ෆයිනල් එක්සෑම්. ඒකත් එක්ක මෙච්චර දවසක් මම වීඩියෝස් කරේ මමයි මගේ කැම්පස් එකේ යාළුවෝයි එහෙම යාළුවොත් එක්ක. අද ගන්න වෙනස් ඉදී වීඩියෝ එකක්. අද ඉන්නේ මම විතරයි. තනියෙන් ඉන්නේ ඔයාලා thumbnail එක දැක්කම දන්නවා කොහෙද මේ ඇවිල්ලා තින්නේ කියලා. ආ මම තනියෙන් කොට මේ කඩේ මාමා ඉන්නවා. එයාගෙන මමත් ඉන්නවා කියලා කියනවා. මාමත් ඇවිල්ලා මූණ දාලා යනවා. ට්‍රේන් එකේ මුලින් එන්න හැදුවේ ට්‍රේන් එකේ නේද කලින් ආපු කෙනෙක් මට ගෝ ට්‍රේන් එකේ එන්න එපා මේ ඇවිල්ලා හැටනොලි දැන් අලතනට එන්න බැරි වෙයි වාඩ එපා වෙයි කියලා. ඒ හින්දා මම මේ තීරණය කරා මම බස් එකේ වෙනවා කියලා. මම දැන් ඉන්නේ මස්කෙලියේ. මෙදින් මම ආව බස් එක දැන් 8:00යි. මම 2:50ට තමයි මේ කොටුවෙන් නැග්ගේ. මේක හරියටම 9:00 වෙද්දී යනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. හැබැයි ටයිමින් දාලා තියෙන විදිහට ඒ ටයිම් එකට ගානට ආව 8:00 වෙද්දී මෙතනට ආව මස්කෙලියට. එන්න කලින් මම ගිහින් ලෙවල් වල ටැමිල් කඩේකින් වෙජිටේරියන් කැමරියක් ආවා. චේන්ජ් එකක් දාගත්තා. චේන්ජ් එක කියන්නේ මහ ලොකු දෙයක් නෑ. දැන් ඉතින් මේ ෂෝට් රන් මේක ඇතුලෙන් මේ මේක ඇතුලේ මේක තියෙනවා. තාම ඉතින් වහින් නැහැ. පවර් බැංක් දෙකකුත් ගෙනාවා. මිලි ඇම්පියර් 30000ක් ගෙනාවා. මිලි ඇම්පියර් 5000ක් ගේන්න ඉදී අපේ එක කොල්ලෙක් මට පොල්ල තිබ්බා. පොල්ල තිබ්බ කියන්නේ මේ මාමයිල වල යනවා කියන්නේ කවුද? අර කැමලාස්ටි. හරි. ලාස්ටි. මාම මට කැමලාස්ටි ගල් දෙන්නේ. මෙන්න මාමයා කැම එක තියෙනවා පපඩනෝයි පරිප්පුයි සම්බෝලයි සෝයා මිටුයි බටුයි තියෙනවා. මම කියන්නේ කී මේක. මම මිලියම්පියර් 50000ක් ගේන්නේ ඉතින්. මොකද ෂුවර් නෑනේ මං විතරයි එන්නේ. ෆෝන් තියෙනවා ඊට පස්සේ ටෝච් තියෙනවා. ඩිම්බල් එක තියෙනවා. තැන්ක් යූ කාවින්ද? මට පෙටාවලට එන්න ලොකු සප්පෝට් දුන්න තැන්ක් යූ මිගාර. විනී එකේ වීඩියෝ එකේ ඉන්නවා. මිගාර මේ පොල්ලක් තිබ්බ මට කඩේ මාමා සෙල්ලදුරේ මාමා මම මාමට කතා කරලා කොහොම මම මෙහෙම එනවා කියලා ඉවල්ලා ඒතර මාමා ඉන්දියා මම යනවා නැත්නම් 9ට වහනවා කඩේ නේ 9:00 වහනවා ඔව් අද දැන් වෙලාව 10:00යි මම ඉක්මනින්ට අග්ගාලක් ගාලා ඇතන මොකද මාමා උදේ කීට කඩේ හරි උදේ 6:00ට කඩේ යන දැන් අයිස් එක හීතලේ අයිස් එකකුත් කන්න ගත්තා උත්තර හීතලේම හීතලේ අයිස් එකකුත් කාරි වෙලා මේ මාමා මට කැමරාවට තිබ්බා thank you සන්තෝෂයි මාමගේ තඩකලා ඉන්නලු බෑ ඒ වුණාට මේ මම කඩේ වහන්න පවුනේ උදේ නැකේ ඉන්න ඕනින්ද මම දැන් ගිහිල් ඉවර වෙලා ටිකක් අර හරි ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යනවා සුබ ගමන පුතේ උසර්ණයි පරිසමෙන් දිල්ලයි. හරි thank you මාමා හරි උසර්ණයි. අයිස්ලා කකා වහින එළියට. හිතලේ අයිස් එක කියන්නේ වෙනම ආගමක් ඒක පට්ට ආතල්. ඔයාලට තා පොඩි දෙයක් කියන්න බැරි වුණා මට. ඒ කියන්නේ අවාරේ දැන් ඉස්සරහට වාරේ පටන් ගන්න ඉඳලා ඉතින් ඒ ප්‍රශ්නේ නැහැ. අවාරේ එනකොට සාමාන්‍යයෙන් මේ අවසර ගන්නවා. මෙහෙට මේල් එකක් දාලා මම මෙහෙම වෙනවා කියලා ෆෝම් එකක් දීලා ෆෝම් එක මෙතන පොලිසියට ඩිලිවර්ල තමයි යන්න ඕන. වාරේ කාලේ එන හින්දා ඉතින් ගැටලුවක් නැහැ. අවාරේ යනකොට තමයි එහෙම කරන්න ඕන. පටන් ගන්න තැන ඉන්නේ. මේ දවස් ටිකේ මෙසල කඩේ මාමත් කිව්වේ පුතේ හරි වාසනාවන්තයි කවද වහින්නේ නැහැ කිව්වා. ඇත්තටම හරි සතුටුයි මට ඒ හින්දා වහින්නේ නැති හින්දා නැත්තම් මට මෙහෙම කරන්න බෑ මොකද තනියෙන් ඇවිල්ලා මේ ලයිට් මේ පේනවා ලයිට් එක අල්ලගෙන ලයිට් අල්ලගෙන මෙහෙම කරන්න බෑ මට පුළුවන් ඕන ඕන විදියට. හරි සතුටුයි ඉතින්. තව කට්ටියක් එනවා මං හිතන්නේ මේ හරිය වැඩ කරන කට්ටිය හරි කොහොම හරි ඒගොල්ලෝ වෙන්නේ නැති ඒ හරිය ඉන්න අය වෙන්න ඕන අයියලා මේ හරිය ඉන්න අයද ඔව් ඔව් ආ ඔය මේද නෑ මම උඩට යන්න කියලා ආ එහෙමද ඔව් ඔය තනියෙන් මේ ඒගොල්ලෝ මම මෙතන මේ කඩවල් මොකද දැන් කට්ටිය වෙලා කඩ මෙව කරනවා එහෙම තියෙනවා මම ලස්සන ලස්සන වෙනස් දේවල් දැක්කොත් ඔයාලා එක්කත් ෂෙයා කරගන්න ඔයාලත් බලන්න මේ වගේ තනියෙන් ඉන්න බැරි කෙනෙක්ට සහ අවාරේ ඉන්න බැරි කෙනෙක් වෙනුවෙන් තමයි මේ සම්පූර්ණ vlog එක මම කරන්නේ ඔයාලා බලලා මං වගේම ඒක රස විඳින්න මම පුළුවන් තරම් ඔයාලා වෙනුවෙන් මේක ලස්සනට කරනවා ගමන ආරම්භ කළා කිලෝමීටරයක් ආවා මකර තොරණ ගාව ඉන්නේ ඔකට දන්නවා ඇති මේ පිටිපස්සෙන් තියෙන මකර තොරණ ඉදුණේ කොහොමද කියලා ලක්ෂපාන විදුලි බලාගාරය හදන්න මේ බාරයක් වෙලා ඒ බාර වෙනුවෙන් තමයි මේ මේක හදලා තින්නේ. දැන් ඇවිල්ලා තින්නේ රතුපාලම ගාඩන ඇවිල්ලා තින්නේ. කොක් 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 කොක්. මොකද ඔයා කියන්නේ? මගෙත් එක්ක යන්නේ නැද උට්ට? ඈ යන්ද උට්ට එන්න යා. දැන් ඇත්තටම තනියක් නෑ මට මොකද මේ දෙන්නා ඉන්නවා. මෙතනටත් ආවා මොකද කියන්නේ ඈ ඔය දෙන්න ඉක්මනින් යනවා කොහොම හරි මාව දාලා ඔය දෙන්න ඉක්මනින් යනවනේ මාව දාලා ඈ ආ මාත් එක්ක එනවද උට්ටම යනවනේ ඈ hari dia utak gila mah kamu apa yang en dai yang utak kati yang dua hari dua mu පිටිපස්සෙන් තියෙන්නේ සාමජෛත්‍ය දඟිය දෙන තමයි හොයාගන්න බැරි. ඒ දෙනට අග්ගාල් දිනන අවුලක් නැහැ වයක් නැහැ. ඒ දෙන්නත් ඉන්න හින්දා වල්ලූරෙක් ඉන්නවා. වෙනවටම පෙන්නන්න. අන්න වල්ලූර හැමෝම ගුරන්නේ යාට ඉතින් හතර ගන්න නැතුව පාඩු යන්න පුළුවන්. තව ඇති මන්ට අග්ගාල මෙහෙරින් ඉඳ ඉක්මනින් යනවා. එන්න ඔය දෙන්නත් එකෙන් මේ පැත්තට තමයි ගියේ. යාලට කරදර ගන්න බෑ මොකද මේක යාළයා කාලේ. මේ කාලේ තමයි යාළයා ඉන්න ඕන කාලේ. හොඳ වෙලාවට මගේ යාළුවෝ දෙන්න ඉන්න හින්දා ඒ දෙන තමයි මට කලින් බුරාගෙන ගිහිල්ලා පෙන්නුවේ මට. මං කඩේ මාමයන්ුත් ඇහුවා මම කොවිලාට යන්න හොඳ. මම උදේ යන්නද නැත්නම් මේ ඉඳලා ඉවර වෙලා රැයට යන්න. එයා කිව්වා ඉතින් උදේට ගියොත් පරිස්සම් කිව්වා. උදේට ගියොත් එහෙම ඒ කියන්නේ බයක් නැතුව යන්න පුළුවන්. රැයට ඉතින් සත්තු එහෙම බලා ගන්න පුළුවන් කිව්වා. ඕගන්න මන් දැන් පෙන්වන්නේ ඌරෙක් එහෙම ඉඳියා. බයක් නැහැ මට මොකද මගේ මේ ඡන්දිය දෙන්නත් ඉන්නවනේ මාත් එක්ක. ඡන්දිය දෙන්න ඉන්නින්ද මේ දෙන්න මට කලින් ඉතින් එනවා. මට කලින් ඉක්මනින් ඇවිල්ලා ඉවර වෙලා මේ ආචානි ඡන්දියත් ආවා. හරියටම රෑ 12යි වෙලාව. හරිද? සීත ගඟුල ඉන්න හරියටම රෑ 12යි. මුදි මා ආශිර්වාදයක් තින්නේ මොකද වහින්නෙත් නැහැ. හරි පරිස්සමෙන් ආවා මේ ටික. මං හිතනවා ඉස්සරහටත් මට පරිස්සමෙන් යන්න පුළුවන් කියලා මේ දෙන්න මගෙත් එක්ක ඉන්නවා. සීත ගඟුලේ අහුල වදන පට්ට හීතලයි. ඊතලයි කියන්නේ අයිස් කැට වලින් ගහනවා වගේ. ආම්බෙන් දැක්ක වෙනස් જાතිය ගෙම්බේ. වෙනස් જાතිය කියන්නේ පාට පොඩ්ඩක් වෙනවා. දැන් කොහමරි මේ රතු අම්බලම ගාවට ආවා. මං ගාව තිනෝ රොටි. හීනියට පුංචි පොදයක් ඇල්ලුවා. ජැකට් එකක් ගත්ත රින් කෝට් එක ඒම ජැකට් එක ගත්තර මේ ඕන වුන්නේ නැහැ මෙතනට එනකොටම වගේ හින්දා. මෙතන බලන් ඉන්න මොකෝ. අනවද? මේ වෙනවා. මෙන්න පෙන්නනවා. ඔයාලට මේ ආව දෙන්නව. දෙන්නත් ඉන්න මාත් එක කන්න ඉතින්. රොටි කෑල්ලක් කාලා ඩඩියක් කරලා ඉඳලා මේ හරිය හිමීට දැන් ආයෙ උට්ට යන්න ඕන. දැන් කොහොම හරි ආවා හිඳිගඩු පානට මේ පිටිපස්සෙන් පේනවද දන්නෙත් නැහැ. ඔයාලට පෙන්නන්නම් පුංචි වැඩක්. ශ්‍රී ලංකේ ජනතාව එන්නත් කලින් මෙහෙමනම් ආවම කොහොමද හිතා ගන්නව. මේ අවාරේ කාලේ කට්ටිය ඇවිල්ලා මෙහෙමනම් වාරේ කාලේට කොහොමද ඊයේද? ටාගට් එක වෙත්තන්ට ආවා. දැන් ඇවිල්ලා ඉන්නේ. මං එන්න කලින් ඔයාලට වෙලාවක් කිව්වේ නැහැ මං කීයට දෙන්න කියලා. මං මේ අතන්ට ගිල්ලිවෙල්ල එහෙම මේ වෙලාවෙම එන්න පටන් ගත්තා. මොකද මේ නිදාගත්තොත් එම් මම නිින්ද යනවා. ඒක ඇරවන්නත් කවුරුවත් නැහැ. දැන් හරියටම වෙලාව උදේ පාන්දර 4යි. මම සාමාන්‍යයෙන් 10 යමාටනේ කඩේ ඉලිට 10 යමාර 10:45 10 50 වගේ වෙද්දී මම දැන් ආව සාමාන්‍යයෙන් කාටාව මගේ මේ යාළුව දෙන්නත් ඉන්න මෙතන ගිල්ලිවෙල්ල. යාළුව දෙන්න මොකද ඉතින් උට්ටෙනකම් ආවා. ඒ දෙන නිදි පල්ලෙන්කෝ ෆොරිනර්ස්ල එහෙම ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ මේ ඒ කියලා උදේට මේ උදේ වෙනකොට ඒ කියලා. එහෙනම් මම දැන් ගිහලා මේ ලස්සන දණක් අල්ල ගන්න ඕන. මේ මං කේ වර්නර්ස් ලේනවා කියලා දැන් දෙන්නෙක් ආවා. මේ ඔය එන්නේ මිදුම එන්නේ උලම් පාරයි මිදුම ඔක්කොම මම මෙන්න එහෙම තමයි හදාගෙන තින්නේ. මට මේ වීඩියෝ එක කියන්න ඕන. මම දැන් මේ හැමදේම ප්ලෑන් කරගන්න මල්ලි මෙහෙම ගන්න කියලා කිව්වේ. උදව්වක් කරන කෙනා ප්‍රශානිය අක්කා තැන්කියු අක්කේ මේ. එයා තමයි මට කිව්වේ මල්ලි මෙන්න මේ විදිහට කන්ටැක්ට් එහෙම දීලා මෙන්න මේ විදිහට මෙහෙම කරන්න වැඩේ වෙන්න ඕන විදිහ කොහොමද ගන්නවා බයන්න බය යන්න පුළුවන්. කිසිම කරදරයක් වුණේ නැහැ. නිදහසේ ආවා. බලාපොරොත්තු මුළු ඔක්කොම වෙලා ගියා. මුකුත්ම නැහැ. කලින් පොඩි එළියක් තිබ්බා. ඒක ඔක්කොම වෙලා ගියා. හීතලයි කියන්නේ පොට්ටයි කියලා. මාව බෙවුලනවා. මෙතන මේ මට ඒ කියන්නේ මේ ඒ අක්කා මට කියපු විදිහටම මෙතන තනිකර ෆොරනස්ලකින් විතරයි මේක ෆිල් වුනේ. කාරවල මිනත් බෙහෙතරන් හිතලයි. මම නියම් දැන් ගල් කියලා දින්නේ. Orang malah aku ya baik. Give me yardua. Met een daar idee. Ja, daar gewoon idee. Ja, next one. Met een daar polymer. Say hi. Hi. ඒ වගේම ඒ කියන්නේ මේක බලන්න පුළුවන් ඔයාලට බලනවා වගේම අර මේක ඇඟට දැනනකොට මේ හීතලත් එක්ක නියන් අර ඒ තියෙන එක මේ ඒක වෙනම දෙයක් අනිවාර්යෙන් ඇවිල්ලා විඳින්න ඕන දෙයක් දවසක් අනිවාර්යෙන් එන්න දැන් කොහොමරි වෙලාව 6:05යි දැන් මිදුම ඇත්තටම අඩු වුණා මිදුම දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ අත්දැකීම් විඳින අනිවාර්යෙන් එන්න බැලුවේ 60 පාරෙන්ම බහිනවද නැත්නම් රත්නපුරේ පාරෙන් බහිනවද කොහොමද කියලා තාම ඉදට යන පැත්ත තාම සිලෙක්ට් කරලා නැහැ මොන පැත්තෙන්ද බහින්නේ කියලා Say hi. I want. It's today. It's today. Okay, thank you. Bye. My yala te katagera. Yala German nolle. Magingela ko photo ekkat boldi te katagera. Ekbaat toh is today guva. Karanne ke lam beli mam mebet timba hinna. Arabet timba hinna kiya. Sarang lassa na yar mani bellaling motor bahina කොට එහෙම එකක් තියෙනවා මම ඒක බලාපොරොත්තු වෙන්න ආවේ ඒ වුණාට විදහාසේ මට මේක කරගන්න පුළුවන් වුණා වීඩියෝ එක දැනට ඉස්සරහට මම හිතන පුළුවන් වෙයි කියලා දැන් 6:42යි මේ ඉන්නේ මාත් එක්ක ආපු දෙන්නා හරිද මේ දෙන්නාට දැන් හොරෙන් මං යන්න ඕන මොකද මං ඒ දෙන්නා මට හම්බුනේ මේ රතුපාලම හරියනේ ඒ කියන්නේ මං ආයෙත් උඩේ නල්ලසන් ඉවත් වෙන්නේ මේ දැන් මම යන්නේ රත්නපුරේ පැත්තට කරන්නේ මේ දෙන්නේ නෝ මන් දෙපයින් රත්නපුරේ පාරෙන්දි හර දෙන්නව දාලෙන් try කරා එදෙන දාලෙන් බෑ අන්න මටත් කලින් ගිහිල්ලා ඉවරයි දෙන්නත් එක්ක යනවා කඩාලින් දෙන ගියාන පල්ලෙහාට ගියා එන්න හරිය මාරම ලස්සනයි මුළු මිදුමෙන් ඔක්කොම ටික වැහිලා යනවා දැන් පේනවනේ වැහිලා තියෙන්නේ ඔක්කොම ටික වැහිලා තියෙන්නේ අර පැත්තට අග් ගාලා වැහෙනවා මිදුමේ මම අග් ගාලා පල්ලයට වැස්ස වැහෙන්න කලින් පෙන්නන්න බයයි බහින්නත් මොකද මේ පඩියක් හරි ඩිස්මිස් වුණොත් එහෙම ඉවරයි ඔක්කොම ඒ හින්දා මේ ලස්සන කොහොමද ලස්සන කියලා ඉතින් මොකකට කතා කරන්න බෑනේ කමෙන්ට් එකක්වත් දාන්න මේ පලාකුළුත් උඩින්නේ ඒ කියන්නේ ගාන ලස්සනට පෙන්ලා තිබ්බ ඔක්කොම ටික සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තියෙනවා කොහරි හොඳ ගමනක් යනවා නම් අනිවාර්යෙන් අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් එක්ක ඒ ගමන යන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒ ගමන මාර සාර්ථකයි මං අම්මට කියලා ගෙදර තාත්තලට කියලා හැමෝටම කියලා ආවේ මේ මං දැනුත් try කරා කෝල් එකක් ගන්න බෑ මේ අරන් කියන්න අම්මා උඩට ආවා මොකද යාළුවා බලන් ඉන්නවා අනිවාර්යෙන්ම මගෙන් කෝල් එකක් එනකම් වාගේ ආද චූටි පුතේ මොකද උනේ කියලා බලන්න දැන් කොහොමද ඉන්නේ උදේ 4 වෙද්දි නැග්ගා නැගලා 7 වෙද්දි දැන් බහිනවා දැන් බහැලා භාගයක් දුර බහැලෙන් තව පඩි 3000 ගාණක් වගේ තියෙන බහින්න හරි උස්සරණයි රත්නපුරා පාරෙන් යනකොට හැටන් පාරට හැරෙන තියෙන පාර්තයි මේති මෙතෙන්න පුළුවන් අර පල්ලෙහා යම්ම පෙන්න්න මෙතන තමයි මේ අනිත් පාර හැටන්වලට එක හැටන් පාරට යන්න පුළුවන් අනිත් පාර තනිකර මීදුම තියන්නේ මිදුවෙන් ඇහිලා එහෙම මම නැවතිලා ඉන්න මෙතන මෙයත් නැවතිලා හරියන් එන් බලන්න දැන් ඒගොල්ලෝ එන පස්සේ හිතට මාර සැටිස් එහෙම වුණාම ඒ කියන්නේ තව කෙනෙක් දෙන්නෙක් ඉන්නවනේ දැන් නම් කියන්නේ ගොඩක් මේ පින්න වැඩි ඒ කියන්නේ මීදුමත් එක්ක කරේන ශ්‍රීපාදස්ථානයට පේන කඳු ටික හැමතැනම ගහලා තින්නේ මේක මේ තියෙන ගල්වන් ගෙඩිය මොකද සත්තුන්ට අඳුර ගන්න බෑනේ එයාට අඳුර ගන්න පුළුවන් නම් එයාලා මේ වගේ මේ shopping bag කසිරේලා ගිහිල්ලා රිලව් කන්න යන්නේ නැහැ මොකද එයාලා බාන්නේ කෑම කොහෙන් හරි අන්න අතන ඉඳන් මම එතනින් ආවේ 7ට දැන් වෙලාව සාමාන්‍යයෙන් 9ට 7ක් වගේ දෙන්නේ හැම පාරකම හිත කකුල හම්බ වෙන්නේ ඇයි කියන හේතුව මේකේ තියෙනවා මම කියව ගන්න ඕගොල්ලෝ පොඩියට වස්සයක් දාගත්තා මහන්සිය වඩ අඩු වුණා එහෙම පොඩ ඉඳපු හින්දා පල්ලෙහෙන් මේ දියල්ලා කියනවා ඒක පේන්නන්න තරම් පේන්නේ තාමත් අර උඩ හරියේ මීදුම වලට පේනෝනේ කොහොම හරි මාරම ලස්සනයි වට්ටම ලස්සනයි හරි ඒ කියන්නේ මට පේන එක මේ ඇහැට පේන දේ ලස්සනයි ෆෝන් එකෙන් හැදිලෙනකොට ඒක කොහොමද කියන්න මට තේරෙන්නේ නැහැ මේ හරිනම් පට්ටම කැලේ උඹල අඩියෙ ඉස්සලා වැටෙනවා පට්ටම කැලේ කියන්නේ මේ කවුරුවත් නැහැ පට්ට කැලේ ඒ මදිවට මගේ යාළුවෝ දෙන්නත් නැහැ ඒ දෙන්නා කොහෙද මග ඇරුණාමයි මේ හොයාගන්න බෑ දැන් කොහෙද කියලා ඒ දෙන්නා මග ඇරුණා මේක වෙන්න ඕන 6400 කියන්නේ පඩි ගන්න මොකද අරහරිය 7000 තිබ්බා. ඒ කියන්නේ මම තව 6400ක් පාට බහින්න ඕන. 7000 තිබ්බ අරහරිය. කොහොමද මේ ලස්සන. අන්න අතන තමයි ශ්‍රීපදස්ථානේ තිබ්බේ. දැන් නම් වැහිලා තියෙන හොඳටම මීදුමෙන් මං කිව්වේ වැහෙනවා කියලා ඉවල්ල. උඩත් වැහිලා තිබ්බ හොඳම දැන් බහිද්දිත් වැහිලා තින් දැන් 9:40යි. 9:40යි මං තා පඩි බහින්න ඕන 6400. අන්න කුකුලෙක් ඉන්නවා. අහම්බෙන් දැක්ක එකපාරට මේ වීඩියෝ කරනකොට මගේ සද්දෙට එයා යනවා. පොඩ්ඩ. එයාගේ අමුතුම ලුක් එකක් තියෙනවා. මං නමක් කියන්න දන්නේ මූ මේ වලිද රබංග මොනවද කියන නමක් කියන්න දන්නේ මේ හැම දෙයක් ගැන විස්තර දන්න අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොකද අපිටත් ඉගෙන ගන්න පුළුවන් තව දන්නේ නැති කෙනෙක් ඉගෙන ගන්නත් පුළුවන් හරි වටිනවා ඉතින් ගොඩක් දන්න අය ඉන්නවා සාමාන්‍යයෙන් පාරවල් 7ින්ම ගිය අයත් ඇති පාරවල් 7ින්ම ගිහිල්ලා මේ සුන්දරත්වය විඳපු අයත් ඇති අර බාන්න අර පැත්ත ගලාස්සෙන් එන්නේ වතුර පාර මෙහෙ බහින්නේ බලන්න ඉතින් ඒවා කියන මේ සුන්දරත්වය මේ විදිහට මිතුරු කරලා යන්න මොකද තව කෙනෙක් ආවහම එයාලටත් බලා ගන්න පුළුවන් විදිහට මේ සුන්දරත්වය අනිවාර්යෙන් ඉතුරු කරන්න මේක ඉතුරු කරොත් තමයි ඉදිරි අනාගතේ අංගිල මල්ලට බලන්න පුළුවන් වෙන්නේ ධර්මරාජකල ආශ්‍රිත කතා පුවත මේති මෙන්න අර පෙන්නපු කෙනා ළඟටම ඉන්නවා බලන්න එයාගේ ලස්සන බලන්න මේ කාලේ තමයි එයාලා කාලේ වාරේ පටන් ගත්තාම එයාලට ඉන්න වෙන්නේ මේ කැලවල් වලට වෙලා. දැන් මේ කාලේ යාල ඉඳපු දෙන් එයාලට කරදරයක් කරන්න අපි හිමීට. දැන් මේ හැරිනියන් ලිස්සන ගලත් එක්ක. පොඩ්ඩක් ඉන්න ඔයාලට තවත් දෙයක් පෙන්නන්න. මෙතන සර්පෙක් ඉන්නවා මං හිතන්නේ මෙයා අනිවාර්යයෙන් මෙතන දැන් අවුවට අපින් ඇවිල්ලා ඇත්තේ. එයාට කිසි කරදරයක් නැහැ. මගේ පාඩුවේ මෙතනින් ගමන යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි හිමීටයන් එයා දිවක් දානවා. එයා බලනවා මෙයා මොකද එයා බයයි මං වැඩිම දැඟලුවොත්තේ කිසිම යාට කිසිම හානියක් නොකර මම මගේ පාඩුවේ මීට බහැලා යන් අම්බෝ බැස්සා හැබැයි මේ ගල එහෙම ලිස්සනවා පට්ට විදියට සර්පයා ආවනම් දුවන්න පාර නැති වෙනවා අනිවාර්යෙන් මෙතන වැටෙනවා ඉතින් ලිස්සන සරප්පු දෙයකුත් කේල්ලලි දෙයක් උඩ වගේ යන්නේ මං දාගෙන යන්න බෑ දැන් නම් හිතනවා අපරාධේ සබත් දෙක අරන් ආපුනේ ඉතින් මෝඩකම කියලා කරන් දෙයක් නැහැ ඉතින් ඊට කලින් දැස හොඳටම වැහැලා කතා කරලා පුතේ අනේ ගෙනල්ලා තව බරක් විතරයි වාට උස්සන් යන්න වෙන්නේ ගේන්න එපා කියලා. ඒ හින්දා මම ඉතින් අරන් ආවේ නැහැ මොකද මට තව බර වැඩි වෙන හින්දා. ඉස්සරහට යන්න තව මොන ලස්සන જાතියේ කට්ටි දකින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ ඉතින් පාර දිගේ පේනවනේ. පොඩි ටොපිකොලේ මේක දෙකට නාල සාක්කුවේ දාන් ඵලයල්ලා. මේක සාක්කුවේ දාන් ගියොත් එහෙම මේ පරිසරය ඉතුරු වෙනවා. මම සාක්කුවේ දා ගන්න කළුගඟ උඩින් පටන් ගන්න. මෙතින් මෙතනින් සංකේතවත් කරලා තියෙනවා මේක කළුගඟ කියලා. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා නම් ඒ කමෙන්ට් එක වීඩියෝ බලන ගමන් දාන්නේ. එතකොට ඒ ටයිම් එක කියලා මෙන්න මේ ටයිම් එකේ මේ කියන දේ හරිද වැරදිද මොකක්ද ඒක වෙනස් වෙන්න ඕන කියන දේ ඒකත් එක්කම දාන්න. ඒ ටයිම් එකත් එක නැත්තම් ඒ කෙනාට කිව්වා කියලා හොයාගන්න බෑනේ. එතකොට ඒ ටයිම් එක බලලා ලොකු දැනුමක් ගන්න ඉන්න පුළුවන්. සමහරලාවට මම කියන වචන පවා පැටලෙනවා. කතා කරන වොයිස් එක පවා වෙනස් ඇති. මේ මහන්සියත් එක්ක මම මොකද මේ ගමන පටන් ගත්තේ ගෙදරින් ආවේ ඊයේ 9ට මේ 2:50 බස් එක යනකලි වල මේ 9:08 ඇවිල්ලා 10 මාරට කඩින් කාලෙ වෙලා 11 10:45 වගේ දි නැගලා 4ට ගිහිල්ලා ආයි 7 වෙද්දි බහින්න පටන් ගත්තා. ඒ හින්දා පුංචි මහන්සියක් තියෙනවා. පුංචි නෙයි. ඒක මහන්සියක් තියෙනවා. ඒකත් එක වචන පැටලෙනවා යම වෙනවා. තේරුම් ගන්න බලන්න. හරියට අඩුපාඩු අනිවාර්යෙන් හදන්න. හැමෝම මේ පාර සුද්ධ කරනවා. බාරේ පටන් ගන්න නිසා තමයි කට්ටිය එකතු වෙලා පාර අස්කලා දෙනවා කට්ටියට යන්න. ඔව්. එනම් උස්සර නැහැ. අපි ගියායි. මේ ඔක තමයි ඉතින් වැඩි. ඔයාලා ඇවිල්ලා කොළ දාලා යන්න එපා. ගියා බං හවාරේ. බෑ බෑ. ලොග් එකක් ගන්න. මේ කොළ සෙට් එකක් ඉන්නවා මේ කොළ සෙට් එක. මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මගේ පොඩයක් ගහලා දෙන්න පුළුවන්. පුළුවන් බං. තනි පොඩයක් ගහ ගන්න chance එකක් හම්බුණා. අප පොඩයක් ගහගම වෙනවා. හමි. වහිනවද? සමනොල්ල ගිර මෙන්න මේ ප්‍රදේශවලින් බලන්න පේනවලු. දැන් මිදුමක් අල්ලලා තින්නේ. මේ කට්ටිය හැමෝම වැඩ කරනවා මේ කාලේ. පට්ට මිදුමක් අල්ලලා තින්නේ. ඒ මිදුම මත තමයි පොඩි පොදයක් එන්නේ. කෙන්කොක්කේ දාගන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. මේක ඇතුලෙන් බහිනකොට දින ආතල් එක. මේක මෙහෙන් බාද්දි ඔයාලා බලන අර ඈත පේන්නේ නැහැ. දැන් මම මේ ඉන්න හරිය සමහරට පිටිපස්සෙන් බලන කෙනට පේන්නේ නැතුව ඇති. වැහිලා ඇති. මේක තමයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් ඝන මිදුම. මිදුම කියන්නේ පල්ලෙහා පේන්නේ මෙතනින් පල්ලෙහාට පාර පේන්නේ මේ දිගටම පඩිවල තමයි දිත් තියෙන්නේ. මං හිතන්නේ දැන් එන්න උඩ ඉඳන් මේ විදියමයි. මේ සද්ද හොඳට අහන්න. හොඳට අඳුරන සද්ද යන්නේ. කොහොමද ආයේ සද්ද? මේ තියෙන්නේ ලිහිණි හෙළසාස්ත්‍රිත කතා පුවත. බලමු අපි කතා කරලා කෑගාල බලමු මෙතන වෙනිදි අර ගලේ වැදිලා අන්න ගල වැහුණා මිදුමකට එකපාරටම. ලිහිණියක් ඒ! හරිද? තව වහින්න දිනවා මං හිතන්නේ. පඩි 1500ක් විතර වහින්න දිනවා තව. කට්ටියක් එක්ක යනකොට වගේ නෙවෙයි තනියෙන් යනකොට මහන්සිය දැනන වැඩි. බාන්නේ ලස්සන කොහොමද? හાર્ට් ටැග් වගේ පාවනල්ලේ ගහලා තිබ්බ බෝඩ් එක 11210 කියලා පඩි තියෙන්නේ. රත්නපුරේ පාරේ. කොච්චර නගිනවද පඩි? ගෙදරට? අර කිවිල් පාක් එකක් තියෙන්නේ. දන්නේ නැහැ මල්ලි මම මේ පැත්තේ නෙවෙයි. සාමාන්‍යයෙන් පඩි 600. අර මෙහෙ පාරක් තියෙන යන්න. ආ මෙතන හැරෙන පාර. ආ එතනට. අනේ පඩි 600ක් කියලා තියෙනවනේ. ඩේලි ස්කෝල් යන අය අන්තිම දරට ආවා. මංගිදන්න අරේ යන සත්තු ගාවිනා ගන්න වෙලා තමයි. දැන් වෙලාව කොහොම හරි 2යි. මොන හොදන් යනවා කියලා ආවට මෙතන මාර සනීපයි. මෙතන පොඩි මසාජ් එකක් දානවා මේ කට්ටියක් එකතු වෙලා. ඒ ඉන්න මෙතන හිටපන් පොඩ්ඩක් මෙතනට තව ටිකක් ඉඳලා යනවා කියලා. මේ අත්දැකීම තව කෙනෙක්ට විඳ ගන්න විශේෂයෙන්ම මේ වගේ එන්න අමාරු ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් නැත්තම් ආබාධිත කෙනෙක් ඒ කෙනෙක්ට පෙන්වන්න. ඔයාලා එන්න මෙතනට ඇවිල්ලා මේක විඳින්න. මේ අත්දැකීම ගන්න. පා සටහන් හැර කිසිවක් නොතබන්න.